ඔබ අයිටයෙන් ප්‍රධාන පවෘති සමගින් මම සහන් උඩුව විධානට මන් නිිශන්තයේ දෙල්ලුක්ෂයේ ිලින් මවදධනය දවසේ ප්‍රධාන පවෘතියේසර ස්ථලවෙත රාජිත අත්තරංගුවට ගන්නේ ඉවරෙන්තු පාට ලීච ඇප රේතුරු රිමන්්. ෙදුම් වාාදයේ පෝෂ්නයටට පෙලපොත්වලින් කළ කුමන්ත්‍රනය. ඉති රාජ්‍යය විනාස කරන්ඩ ඇමරිකාව පාවිෂි කරපු කුමන්ත්‍රණයම තමයි මේ ආරන්දේ කොංචි දරුවන්ගේ ඔලුුවල්ට බදුන්වාද මතවාදයඇතුළත් කනෙන මයිතියෙන්නේ මේ දාලාලතින් වඩක් කඩෙ සම්මල් ප්‍රතිචක්ච පසුගේ රජයේ අයිටයේ න එකට කලතේ දෙදස් දාහතරදේ ලක්ෂ හාරදස් දෙේ විශසක් ලාබලව පුත්්වාදයන රුප්වාහැනි ආයතරයටට කරපුදේ. දෙදස් දාහතයේදේ ලක්ෂ දෙදස් නමසේ අනුවක් පඩු ලබලතිය. ජාර් ප්‍රාන්තීන් භාරතීය ජනතා පක්ෂේතය පරාජය දේශීය ප්‍රවෘති. හිටපු අමාත්‍යය රාජිත සේනරන්න මහතා අතරංකූට ගන්න ලෙස කොළඹ මහෙස්ටවත් අධිකරණය වරෙන්තුවක් නිකුත් කළා. ඒ නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි. අන්දරනාත්මක සුුවන් ආධ්‍යහම පැවැත්වනේ එකුත් ජනාධිපතිවර සමයි. තමුන්ාස දන්නවන්න රාජපක්ෂ යගේ සුදුවෑන්කින් ගෙහිල්ල ලංකාවවෙත් දෙන්නෙක් බේරුණ. එක්කනෙක් තමයි මේ මාත එක්කන්නෙක් තුල. කෝල්ස් ගත්ත ස රපි බඩු කෑල ඉස්තු කියලා. මොකටද හේතු මන්දන්න ප්‍රභාගරට අපු රත්තර මංගත්තති නමං කලේ වරද. පශනයෙන් කනකටති විධව වදශහිසාහ කරන්න සිද. නිය පපුතු කලව අන්ඩ ද්ගල අන්ඩේ මන්රාගල පදේශේතියන කිබුල්ලු ගානය වෙච්ච. ඒ ගෙනියෙන්ට කලින් බෝඩිය කම්පූර්න්න මෙතඉ මෙතෙන්ට පල ප සරිරේ තියන සියලුම් දේවල් ඉවත්ව. අදාලා මධ හමට එක් වූ පුද්ගලින් දෙෙන අතරංගොටගෙන ලබ වි හත්මන දක්වා රක්ෂ බඳ ගා ගතකරතිබෙන. මේය මලින්ම ෙතු පයෘත්තියක් බව ඔුන්ගෙන් කළ ප්‍රශ් කිරම්මලද හෙලව ඇත්ේ මේ සඳහා උන්ට ලක්ෂවිික පමන ද ක්ෂහ කොළමින් නිවාස දෙක් ඇමරිකන් තානාපති කාරයාලේ රැකයා දෙකක් ලබාදීමට, රාජත සේනරත්තම හතා පොරුන්දූ බව අතරංගුව සිරන පුද්ගලින්ද දෙදනා පපචානය කරතිබෙනවා නෝජ ලස්ට නරල් ලිප පිරිස්ම හ පසුගේ එපලිබඳ අධකරනයටට කරුණු ඉදිරිපත් කලා සුදුවන් සිද්ධ සම්හඳයෙන් තමන් අතරගොට ගැනීම වලක් වෙන්න ඉල්ලමින් රාජත සේනාරත්ම හතා අපේක්ෂිත අප අයිුන් පතක් ඉදිරිපත් කරන්නේ මෙවන් පස. මකයි පළම දුම් පත ්‍රක්ෂ ප කරින් කොම ප්‍රහ හස් ්‍රත් ංකා ජරත් ම ව ප්‍රකාශකල දාල චෝදන පිළිබඳ ඇප අයිදුන් පතේ සඳ හන්න වන බයි. යනුව සංචෝධීත දෙ වන අපපඇදුම් පත රජත සනරත්න මහතා ඉදිරි පත් කලා ඒ බගත්තරන්ට ලබ තිස් වන ධිරන හමේ පනි සිට ලෙස නොති සි කුත් කරුණ. පරද පක්ෂණ පර්මේන්තුව අ ්‍යයක්ක්ෂවයාතුර නි හරින් හි පදනෙකුට නතිසිනි කුත් කරුණේ. මෙයතර ටපු අමාත රජත සේනාාරත්ම මහතාට දේශගවීම තහනම් කරමින් ඒයේ නෝගයක්නි කුත් කරුණ. ඒ ප්‍රාධ පරක්ෂණ දෙ පර්තමේන්තුව කළ එල්ීම ටන්වයි. රාජත ස රත් හතා අර ගො ගන්න ලෙස ො තතිේ හස් රත් ාර ලම් හ අ ර තුක් කුත් කලා. ක් ර් ව කළ ල් මකට යි මහස්්‍රාත්වයා මෙම ර නි ु ले ග ජ ත් හ ර ග ගන්න ලෙස ී පති ් ල රා ප ීक्ष පර් ෙන් ැනම් දුන් වයි එ හ තාගේ සබන්ධී කරන නිල්ල ධරි ේ අදින නි ජත් විය ස सु සිද් අ ාජත ත් හිව අ න ො ගනීම තරම් ්‍රමාණත්ර ඇති බව හ ොල සි අධ කරනයට ැනම් දුන්න. මේ අතර මධිහමු හිප එකද මේ පිළිබඳ අදහස් පල කෙරුණා. බ්‍රාජිත සේනාරත්නලවැනි අමනෝග්‍යෝ මේ රටෙක් සුදුයෑන් සංස්කෘතිය පෙන්නමින් හිමුල්ල ගැනැල්ල මේ සමාජයම බීතිකාට පත් කරන්න කටයුතු කරපු කෙනෙක් තමයි රාජ්‍ය සේනාරත්න කිය කියන්නේ. එතුමා වැරදිකාරය කියල දන්න නිසාම තයි එතු නීතදර ඉස්සරහටගේෙල්ලා තමට ැකවරණ ඉල්ලන්න. අපි කියන්නේ රටේ නීතිය ක්‍රියත්ම කර දඩුවම ලබාදීමම සහටයුතු කරන්න. රාජිතගේ හරජ සාක්ෂය දන්නවා රාජිත මේ රටට අප කීර්තියට පත්කරන්න සූදානම් වුණ. මේ රටේ ගෞරෝයට හානියක් කරා. විවිධ අයගෙරෙල්ලාහ ඉතාමත්ම අපූරු රංගන කීපයක් කර ඒ රංගන සියල්ලම කරේ මේ රට විරුද්ධ මේ රටේ ජනාවට විුද්ධ. පාලමේන්තුමන්්‍රයේ පාටලේ චම්පික රනවක මහතා ඇපමත මුදාහැරුණා. ඒරුපියල් ලක්ෂ පහක් බැගින් වූ ශීර ඇප දෙකක් සහරුපයල් විසි පන්දහසක මුදල් ඇපමතයි. මෙ අතර බේවනතෙක් අතුර දන්ව සිටි මෙම නඩුවේ අනිෙක් සැකකරුවන තුසිත කුමාරන මැත්තා අධිකරණයට ඉදිරිවත් පිම්මින් පසු ජනවාරි හයවනදා දක්වා රක්ෂණත බන්ධනාගාර ගත කෙරුණා. දෙදහස් දහස වසේ සිදුව යා තුරක් සබන්ධයනුයි පාටලි චම්පිකරනවක මහතා බඳරාගාර ගතක සිට. අනතුරෙන් සධදිීප සම්පත් නැමති තරුණයාා පූර්ණ ආාධීත තත්වයට පත් වනා. ොළොඹ ජාකර හලය සහිසුව සති ගණනක් මෙම තරුණයා ප්‍රතිකාර ලැබවා. අදාල අනතුර සිදුකර පලායාම ්‍රරියදුරුමාරු කර ොතුරු වසන් කිරීම අධිකරය නොමගැවීම ඇතුළ චෝදනා කිහිපයක් පතයි, නීතිපතිවරයා හ අත්තඩංගුවට ගෙන අධිරනේ දිරිපත් කරන ලෙස පොලිසියට දනම්දුන්නේ. යනු අත්තර ගටත් පාටි චපිකරවක මහතා ක්ෂ දඳරා ගත කරුණ. අදාල නඩුව අද දිනේදී යල්ි කැඳබූවා. ඒ ප්‍රධාන මහෙස්ත්‍රත් කාංචනනා නිරංජීද සිල්වා මහත්මිය අතයි. මේේද මෙම නඩුව විත්තිකරන පාටි චපිකරන්වක මහතාට රුපයා ලක්ෂ පහැගින් ව ශරිර ඇප දෙක් සහ රුපැල් විසි පන්දහස මුදල්ලැයක් කඇටතේඇප ලබාදීමට නෝගෙරුණ. එමෙන්ම සෑ රුදධිකම උදසන දහත් දහවල් ොහත් අතර කාේ තුළ කොළම පාධෙකුට් ශයට පෙනී සිටියයුතු බට මේේදී පාටලි චපිරවක මහතා නෝග කරුණ. අපි පළමු එම ස්තූතිවන්වයනවා අපගේ යහපාලන රජය මේ රටේ ස්වාධීන පොලිස්සේවයක් ස්වාධීන අධිකරණයක් පිහිටහොල නිදහසේ තීන්දුගන්න පුුව ත්වයක් ඇති කලා. ඒ ස්වාධීන අධිකරණය ඒ ස්වාදීනත්ව ආරක්ෂා කරණටයුතු කිරීම ගැන ස්තුතින්වය නවා එතින් ප්‍රජාතන්ත්‍රවාදයක් නිදහසත් පිළිබඳාරගලය අපි ඉදිරියට ගෙනය නවා. සාධහරණ ආකාරයට අපක්ෂපාතීව. නිර්්‍යාජව කටයුතු කරපුිකරර පද්ධතියට ආරක්ෂක ශේෂත්‍රී සයුණු දෙනාටත් අප ස්තුතියි සහ ප්‍රාවය පුදකර සිටන. ඇ පපනියෝගේ ප්‍රකාශයට පත් කරමින් මහස්්‍රත්වරිය විවෘත අධිකරය දී සහන් කළේ ද්ඩනීති සංග්‍රහයේ වගන්තියහ පොදදුදේපල පනත යටතය සහන් කළ බරදක් සම්බන්ධයෙන් පොලිසිය විසින් මෙම සැකරුට කරුණු වාර්තා කකරති බූ බව. රජය දේපලක්වනගේේ හැත්තෑ පයි හතලිස් පහදරන ජී ප්‍රතේයට පය නවලක්ෂ දහත්දහස් දෙසය හතලස් හතරක අලාබ්‍යයක් සිදු කිරීම සම්බන්ධයෙන් පොලීසිය මෙම සෑකරු ටේරහිව කුණ ගොරු කරතිබු බවද මහයිස්්‍රාත්පරිය සය නියෝගේ ලබාදමින් සඳහන් කළ. ීපතිවරයාගේ උපදෙස්මත මෙම සැකරු අතරංගුවට ගෙන අධකරණන්නේ චීදිරිපත් කල. පොදුදේපල පනැර්තේ අිකරන වෙත්ත දිරිපත් කර ලෙස ීතිපති උපදෙස්ව සඳහන් ව නොැති බව මට පෙනයාන බයි, මහ ්‍රාත්පරිය පෙන්වා දුන්නේ. මෙම සකරුගේ විදේශගමන් දැනටමත් අහම්ම තිබීම මහජන කැළමලිතත්වයක් පිළබඳ බාතා නොවීම. සිද්ධ සම්බන්ධයෙන් වැදගත් සාක්ෂිකරුවන්ගේ ප්‍රශ්ණ කිරීමම් අවසන්කිරීම සහ. අනෙකුත් වඩියෝ සාක්ෂි හා, සෙසු සාක්ෂි සඳහා අදාල සැකරුට බලපෑමක් සිදු කිරීමේ හැකිියාවක් නොමැතිවීමන කාරණා මුල් කර ගැනිමින් මෙම නඩුවේ පළමු ඉත්තිකරුවන, පාටයේ චම්පිකරනව මහතාට ඇප ලබා දෙන බවයි මහෙස්ත්‍රත්පරිය ප්‍රශකලේ. එෙන්ම කිසිදු සාක්ෂකරවකුට බලපෑම්කිීමෙන් වලකින ලෙස මහස්ත්‍රාත්පරය චම්පිකරනවක මහතාට නියෝග කලා. රණවක මහතාට ඇලබාදීමින් අතුරුව නීතිප්‍රති දෙපාර්තමේන්තු වෙනෙන් පිීසිට. ෙේක සොලස්ට ජනරාල් ලිප පිරිස් මහතාසසිය කරුණ දැක්වීම සිදු කලා. එදයෝ සඳහන් කළේ මෙම නඩුව තුළ රජය නොමගැවීම රාජදේපල අවභාවිතය අධිකරය නොමගැවීම වැනි කාරණ අඩංගු බැවින් මේ සාන්‍ය මෝටර් රත වහන නඩුවක් ලෙස නොසලකා මේ පිළිබඳ වැඩි අවධනයක් යොමු කරන ලෙසයි. එෙන්ම සිද්ධහට සම්හන්ධ පුද්ගලින් දෙනෙකු මේ වන විටත් අතුරදන්ව සිරින බවද ඔු අධකරණයට වාර්තා කළ. එ අවස්ථාවේද විත්‍යයේ නීතිජඥනවරුන් කියාසිටියේ මේ වන විට ර දන්ව සිරන පුදගල දෙන මේ මොහොතේ අධකරනේයට ඉදිරිපත් කිරීමේ හැකියාවක් පවතින බවයි. එයනුව මෙම අදුව සහහා වශව සිරන පාටලි චම්පිරවකමහතාගේ රියදුරලෙැහැඳින් වෙන තුසිත කුමාරණන මත්තා සහ ප්‍රදීපල්විස්්‍යයන පුද්ගලෙක අධිකරන ත් දිරි පත් කරනා. කෙේ තත් ප්‍රදි පලස්සන දගලයාම නදුව සකරක ලෙසනකොට නැ බ ැනු නතිපති දෙ පපර්ත්මේතුව අදාද දගලයාගේ ප්‍රශක් ලබාගනීමට පවශ්‍ය බවත් ඒ සදහ දෙනයක් ලබාදන ලෙසත් අධිරනය ඉල්ලා සිටා. ල ැත් ලබ ය වන ද ද ොළබ ාද කොට පැවින ්‍රකාශ බාදන ලෙ ධිකර ෝග ැත් ක්ෂ ඳර ගතරන ලෙසට ෝගයක් ලබාදන නීතිපති ර්තමේන්තුව හර අධකර ල් . ස ර ැත් න දව තිකර න ර න හ ක් ඳර ග ර ෙෝ ර . ලිරිස් මහධිරනයට වැඩදිරටත් කරුණ දක්වමෙන් කියාසිටියේ මෙම නඩුව පවතින කාලය තුළදී අධිරන බොහමේ තුළට පැමෙන්ණෙන සාමා්‍ය ජනතාවට සහමමාධ්‍යවේදීන්ට හරි හැවී ඇති බව. එෙන්ම මෙම නඩුව පවතින කාේ තු ද අධිරන පිරිශවය තුළහ එවට පොලිසන දහරන්ගේෙක්ටා කාලාපයන් පිබවඳ. ප්‍රධහන මහස්ත්‍රාත්පරගේ අවධානයම කර ෙසද නීතිපති පාර්තමෙන්න්තුවේ නිර්ධ හරින්ඉල්ලාසිටියා. නුව යාලි ජනවාරි හයවනදාහැඳවීමට නමයි. මේ අතර හිටපු මාත්‍ය පාටලි චම්පි රනෝක මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්ම කිරීම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී අදහස් පල කෙරුණා. මේක ඉතාමත්ම අසෝබන විදර සිදුව එකක් පාල්ලිමේන්තු සම්ප්‍රදාය කඩ කරල කතානායකරයට දැනුන්නොද පාලිමේන්තු මන්ත්‍රීවරය ඇට එතු නිවස තුලලා අඩන් ගොටරගනති ඇබයි මේ අත්තර ගොට ගිපු මන් අපි දැක්ක උසාාවයේ සාක්ෂි විමසන්. ඉස්සෙල්ලා ගම්මන් පිල මේ මන්ත්‍රීවරයා ඇවිල්ලා ප්‍රෝතිසාකච්ඡාවක්ය එනිසා මේ පරීක්ෂණවල වාධීනත්වය සම්බන්ධයෙන් අපට ඩරතල ප්‍රශ්නඇතියෙන බැසිල් රජක්ෂිමඇතුම විදේශක වෙලාවහැන් පස්සේතුමා උදේ අටFCDකට කැඳවලා හවසාහයෙනකම් ප්‍රශ්න කල්ලා අඩුවිල් උසාහටගෙන හිල්ලා රෑත් දහයමාර වෙනකන්තියාගෙන රෑ කොළ හට තමයි රිමාන් කිරීම නියෝ ැතුන් එඇතුර නීතිවති උපදස්තිබුනෙත් නෑ කථනායකගේවුසර අරන්තිබනෙත් න ඒකිසි දෙදක්ෂසිත්ත උ. එඒ රෑට වඩ හොඳයි දවල්ට ගත්තන මේවා කතානයඇකතුමාක්ට හෝ වෙනකුට කැන්තිනකරු නවෙ ඒ නීතිටරාදාලක් එදාරෑ හොඳයින දෙනුත්‍රය හොඳයි පාටලි මන්ත්‍රතුමාව අතරංගුවට ගන්නේ හුද රියානතුරක් සම්බන්ධය නෙවෙයි. ්‍රියානතුරක් සිදුකර පලායෑමය ඔක්කොට වඩා පොලි ස්ටිල්ලධාරීන්ගේ රාජකාරයට බාධක් කිරීම. සාක්ෂි විනාස කිරීම සහ සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීම ඇප ලබා නොදිය හැකි වරදවයි. පාච රණවක මැතිතුමාගේ ගෝලයින් පවසන තවත් පචඇත් තමයි බලන්ඩු කනේ පිටිපස්සෙන් ඇල්ල වදල දැන්වරද්ද අපේ කියනෝ කිය. පාච රණවක මන්ත්‍රතුමා කෝට්ටේ පාරදිගේ වේගෙන් එනවා. මෝට සයිකල්කරුවන් ගොරැල්ලෙ පැත්තේ දා රාජ කිිරිය පැත්තට වේගෙන් එනවා. සඥා කිරීමකින් තොරව පාචර්රණක මන්ත්‍රෘතුමා එක පාරට දකුණට අහරවල සරණාට දාන. මෙහෙම වේගයෙන්වද පැත්තේ හනය නවා එක පාට ම දානවා වදින පොතද පිටිපස්සේ තමයි වර කාගේ හරවපු. ෙනගේ මිස ඉදිරේට ආපු කෙන ගෙනෙවයි. ිරක මැත්තුම ඕනම කෙරිකුට යෙනවා සතෙක් වගේ එතුමාට හිරිහැර කල්ලා එතුමා දඩුගඩේ ගහන්න නැත්තන් එතුමා ිරකූඩුවේ ලගෙන තත්වයට අද පත් කල්ල තිබෙනවා. තදාචාරාත්මක බේරටේ කටයුතුකර ආකාරය සම්පූර්ණයෙන්ම ඒක කනකවා හපුතත්කටත්වෙල ති.ම අත් අඩංගල ගැනීම හර එක පාඩමක්ක ගන්නවා මොකද රනිල් වික්‍රමසි මහත්්‍යයලා යිත්‍ර පාල් සිරස මහත්වයාලා දිගටම කිය පුදේ තමයි ජනාධිපත්මා බල ිඳලතිය නීති ක්‍රාත්ම කරන්න බෑ කියලා ගඩට රජක්ෂ ජනාජිපත්තුමා. නිල් මහත්්‍යයට ෛත්‍රී ාල මහතයට කියයා දෙනවා නීති අයි බලයයි ක්‍රියාත්ම කරණ කොහොමද කිය පහුගේ කාල නීතිය පොලිස්පති නීතිය නැවකිව්ව නීතිය නිස ලෙස රටතුළ ස්ථාපිත වනේ නැනීතිය ක්‍රියාත්මක වුණේ නෑ. එනිසා සියලුපුර වැසිියන්ට රාජනායකන්ට මැතිමතුරන්ට මන්ත්‍රේවරුන්ට හැමදිනාටම නීතිය එකක් ලෙස ක්‍රියත්මකළලීතු. දේශය කලාව පෝෂණය කිරීමට කැපවන බව ජනාධිපති ගෝටාබේ රාජිපක්ෂ මැතිතුමා පවසනවා. කලාකරුවන් සමඟ පැවැති සුහද හමෝකදී ජනාධිපත්තුමා මේ බව ප්‍රකාශ කළා. අග්‍රාමමාත්‍ය මහින්ද රාජපක්ෂ හතාද මෙම අවස්ථාවට එක් වුණා. නාධිපති ගොටාවේ රජපක්ෂ ැතිතුමා සහ කලාකරුවන් අර සුහඳ හමුව පැවැැත්තු වුණේ ජනාධීපතිමන්දිරේදදි. ජනාධීපතිවරණ ජෑග්‍රහණය වෙනුවෙන් කැපව කටේතු කළ කලාකරුවන්ට ස්තුූති පල කිීම වෙනෙන් මේ සංවිධහන කරතිබුණ. මෙැති අතතිවරන් කිපදෙකුද මෙමවස්තාව ටෙක් සිටිය. මෙහිදී වැදිරුටත් අදහස් තක්කු ජනධීපතිතුමා කියයා සිටි, සංස්කෘතික අනන්්‍යතාව රැක ගනිමින් කලාව පෝෂණය කිරීම සඳහ කටයුතු කරනවයි. පිෑම්විටම අපි ප්‍රතිපත්ති මාලාගත් තුළ තෙන්නේ දේශීය ව්‍යාපාරිකය දේශය ගෝවිය දේශය කලාකරවා ආරක්‍ෂාකර ගැනීමේ ප්‍රතිපත්තියක් නිසානිකාලය තුළද. අපි රජය දේශීය කලා සෑමංෂකින්ම හට ගෙනනට අවශ්‍ය සෑම කැපවීමක්ම කරනවයි කෙනෙක මේ අස්ථාවේදී තමන් අං ෂඩ තාාවරගරට ඕුන් මට මතකයි මහින්දරාජ පක්සෂම ඇත්තමා රන්මිනි තැන් තුමා කලාකරුවන් වෙනුවෙන් හම්මත්දුට දිස්ත්‍රික්කයේ ඇතිකරපුයේ ස්ථානය පසුගේ වසර ගණනාව තුළ පාවිච්චි කලේ නෑ ම අපේයට තවත් අවශ්‍ය පහසුකම් ලබාදීලා. ඉදිරියේදීගමන්නාන්සලාගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පාවිච්චි කිරීමට සකස් කල්ල තිබෙන ප්‍රෝජෙන්ට ගන්නට කියලා මම මුන් නාන්සලාගෙන් ආරාධනය කරනවා දැන් කොළො ඉඳලා තානයට පෑ දෙක හමාරකින් පමණවා හි තන්නේ. යන්නට පුළුවන් දිවේගී මාර්ගයතිය නිසා. වගේම අපි විවිධ ආයතනවල. තුරු බාදීමේ දදි කලාකරුවන් වෙනුවෙන් පිසමහර තනතුරු වංකරේ තමන්නාන්සේරාව කළ කැපවීම වගේම කලාකරුවන්. ඇගීමේ ඒ ප්‍රතිපත්තිය මුල්කරගෙන ශ්‍රී ලංකාවේ කොරයා තාානපති හිෝොන් ලීීම හතා ග්‍රාමත්‍යය මහින්දරජපක්ෂ මහතා හමුවුණ ඒ අර්ිය ගහන්දිිරේද. ්‍ර ලංකාොரிய සඳතා වර්ධනකර ගනින් දෙරටට වැදත් කරනු කපයක් සම්බන්ධයෙන් මෙහිදීසාච්ා කරුණා. අධ්‍යාපන සහ සංවර්ධනය සම්බාධයෙන් අධදැකීම් හමාරකර කනීම සහ, පசුකම් සැසීම පිළිබඳවද මෙහිදී අවධනයජමු කරුණා, ශ්‍රීලංකා සාග්‍රර විශ්වවිද්‍යාලයට සහ නුවර උමම්මාර්ගේ ඉදිකිීමේ ව්‍යාප්‍රතිස සඳහා, කොරියනු තාක්ෂණය ලබාදීම සබන්ධයන්ද මෙහිදීසා කච්ා කකිරුණා. පහ ස්්‍රණී ඉංග්‍රලසි පෙළ පොත තුළින් අලුත් පරම්පරාවට බෙදුම්වාදී මතවාදේ ඇතුළුකිරීමට උත්සාහදරන බව ජාධකූරුමැන් සුරකීමේ මහ සම්මරණය චෝදනා කරනවා. රටේ ඒකි අත්වේට ජාතිකූරුමේයටබෙන්ම සිරිත්තරිත්වලට ද මේතුළින් පහර ගස ඇති බවයි අද කොළමදී බාධිහමෝක් පමත්තුමින් හිියෝජතීන් අවධාරණය කළේ. හගේ රජයේ මැදිහත්වීමෙන්, ලබන වසරට පාසල්වලට බෙදාහැරීමට මුද්‍රණය කරපු පහේ පන්තියේ ඉංගීසි පොත තමයි මිතියෙන්නේ. මේේ පලාාත් හතක් පාට හතකින් පැහදිලිය නම් කර තියනවා. ඊට පස්සේ උතුරු ැගෙනට පලාත් දෙකම එක පාටකින් පාට කරලා, පලාාත් දෙක වෙන් කිරීමක් කරලත් නැහැ මේකෙම පස්සෙෙන කිතුේ. මේඒ රටේ තියන දගත්තම හඳුන්ඩල දෙලා තින ඒ පළාත්වල සහ මේ ලංකාව ගත්තහ. මේ රටේ තියෙනවා ලෝක උරුමයන්. කිසිම දෙයක් මේක නැහැ මේ අඩුමතර්මින් සිහරජය කියයනෙ ලකරුමය ඒකත් නම් කර දා ලනැයි හතලිස් පස්සින ිට. ලංකාවේ හෙස්ටවල් මේ ලංකාවේ සයට අසූ පහක්විතර සමරනවා සිංහල හින්ද අලදත්වරුත් ඒ එක දාන්න මේ ගලුන් අමත කියේලා මේවා හිතාමතාාවෙන දෙවල් මේකට මේ පොත ලියපු මන්දලය පමණක්න මේ අධ්‍යාපන ඇමතිවරයා සියයට සියයක් වග කියන්නක ඔහුගේ විට අආයරපකයක් සහිව වත්නය යතුවහ මේකින්. මේක මේගොල්ලො කාලයක් තිස්සෙම කරගෙන ආපු වැඩපිළිවෙල ප්‍රතිඵලය. හයිටි රාජ්‍යයේ විනාස කරන්ඩ ඇරිකාව පාවිච්චි කරපු කුමන්ත්‍රණයම තමයි මේ ආරම්භේ. අපි වර්තමාන අතිකඩ ධනාපතුමාගේ ඉල්ලලා සිනවා රු වද්‍රමත්තුමාගේ ඉල්ලා ටින එක වසර සිට මුද්‍රණය කරන ලද සියලූම පෙපොත් නැවත් අධ්‍යනය කරන්න. මේ පංචි දරුවන්ගේ ඔළුවල්ට අලුතෙන් හැදන පරම්පාග ගොලුවට මේ ිදුම්වාදී මතවා ඇතුළත් කන මයි යෙන්නේ මේ දාලා ඩක් ඩ සම්මල් පති ාව දක් ො සමේ කියය. ල දෙම ජ තින කිය. තිප සසාගච ාව දෙම නම නි ූ ති න කියලා. ප ෙම නි තිනයි කිය. ැ ඒ ති්‍යාව පරජ පත් කල නදකඩ ල ද පාජ පත් කල මත්‍යාව ාගරන පාජ පත් වන මති්‍යාව. යිසල තියන්න ප තියනනෑ. උදදුරු පලාත් හිටපුූ මහමැති සවී විගනේෂරන් සිදු කල ආතලනත්මක ප්‍රකාශය පෙළබඳවද මෙම මති හමයේදී වද්‍ය ගාමිනි ජයිවීර කරුණු හෙළි කලා. තුරනැගනියට තියෙන අපේ උරුමයන් හෙමරර්මයක් තිබුණේ නෑකිනක තමයි විගgniෂණන්ගේ ප්‍රකාශයෙන් සඳහන් වෙන්නේ. ඒ ද්‍රවිල් ජාතිවාදය යිICම හරහා තමන්ගේ දේශපාක්්න බලයගොඩනගෑ ගැනීමයි මේතදී විග්නේෂණ කරන්නද. මේක බො භායන දෙයක් වෙන රටවල්වල ඒ රටයේ පිළිගත් ඉතිහාසය. වෙනස්කරන්න බැ ඒම කරන්න ගියොත් ඒවාට දනුවල් ලැබන ක්‍රමත් වෙන රටවල් තිනෙන. පිවි රක්ටම මාන්‍ය දෙම ජනතාවගත්තුොත් ඒගොලු කියන්නේ ඒගලන්ටව පලාත් බෙදීීමවත් වෙනම රාජයක්ත් ඒවාවශයනය කිය. තුරෙහෙනම් කාර්ත් මේ විවශයලති ප්‍රවශයල තියෙන්නේ අන්තවාදී ද්‍රවිඩ දේශාලක්නය. වර්ශයේ, ලක්ෂ හාර්දහස් දෙසිය විස්සක් ලාබලබූ ස්වාධින රූපවා හිිය, පසුගේ රජයේ දෙදහස් දාහත වන විට ලක්ෂ දෙහස් නවසය අනුවක් පාඩු ලබනතත්ව යට පත් කරඇති බවල් රාජ ජමාත්‍යය ක්ෂම ්‍යාපා භේවර්ධන මහතා පවසනවා. ප්‍රෞදති පාර් මන්තුවේ පැවත මාධ්‍ය හමොක ටෙක් පවිමින්, ලංකාවේ ංකඒ තිබූ ස්වාධින රූපවාහිනිය පවත්වාගෙනයා නොහැකි තත්වයට පත් කරඇති බවයි ක්්ම න්‍යපා මහතා ප්‍රකාශ කළේ. පසුගේ රජය මාධ්‍ය පිළිබඳ ඒේම තර නිතරම කතා කරන මධ්‍ය ආයතන ආරක්ෂා කර ගැනීම මධ්‍යවේදීන්ගේ ආරක්ෂාව නමුත් මම ඉතාමත්ම පැහැදිලිව පෙන්න්නනවාම මහින්දරාජ පක්ෂ යුග. දස් පහේදීම් ලක්‍ෂේකසිය තිහක් ලාබලබපු දස්හයේදි ලක්ෂ හයිසිය හතනයක් ලාබ ලබපු. දස් දාහතරෙද ලක්ෂ හාරදාස්ෙය විස්්ක් ලාබලබපු වාදීන රුපහනි ආයතරයට කරපුදේ දස් දාසේද ලක්ෂේෙක්දහ හත්තාවක් පාඩු ලබලතියන දස් දාහතේද ලක්ෂ ද නමස අනුවක්. ල ලංකාවේ ප්‍රටින් සොල පලවෙනි තැරට තිවිච්ච සාධීන රූපායනි ආයතනය දෙදස් පාලහ වෙනකොට ලාබ ලබපු ආයතනය ලක්ස විසිපන්දාහක ස්තර තැන්පතුවක් තිබිත් ජායතනය අද පාඩු ලබනෝ ලක්ස අටදාහට ස්තරිරතම්පතුුවෙන් මුදල්ලාගෙන එක විනාස කරලතිය. ලබන වසරය පැවැත්වෙන එක්සත් ජාතිීන්ගේ මානවහිවිකම් සැසිවාරයට මුහුණදීමට සූදා නම් බවයි එම මාධ්‍ය හමුවටෙක් වෙමින් රාජමාත්‍ය සුසිල් ප්‍රේම් ජයන්ත් මතා ප්‍රකාශ් කළේ. බනවුදෙවවාරේ මැදසිට මාර්ත්තු මැද දක්වා ජිනිවාවෙල නවතවතාවක් එක්සත්ජාතීන්ගේ සංවිධාන, මානහිම්කම් කොමිසමේ ඊළඟ සැසිවාරය ආරම්භුවීමට නිමිතවති නෝ. අපි ක්‍රමෝ පායන් සකස් කරගන්න වෙල පහිම අවසාන මුහ තිෙනනවේ. අපි කොයියාආකාරයෙන්ද ඒ තත්වන්ට මුහුණන දෙන්නෙ කෙනෙක් ඉලග සැසිවාරය නොට ත ග්‍රහයන් දැඩි කරන්නට පුළුවන්. විධදේවල් නිර්මාණයවෙලා එන්නට පුුව. නිසාඒ ල් අපි පේක්ෂාරමින් තමයි සැලසුම් කරන්නේ. එනිසාපි ඒ කාටිතුත් මේ වන විට ආරම්භ කරන්න කඩතුකල් ලතිෙනවා. මහබැකු හරුන් ටෙව කඩිනමේ නේතියක් ක්‍රියාත්මක කරන ලෙස පර්ලිමේතුමන්ත්‍ර විජේ පාලි හිටිය ච්ච මහතා රාජී ඉල්ලා සිටලවා. සිරිකො එෙක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැති බාධ්‍යහමෝකද එමහතා මේ බව ප්‍රකාශ කලා. මේ අතර බන්ධනාගාරකතව සිරන ශාන්තභේ සේකර මන්ත්‍රීවරයා හමුවීමින් අනතුරව පාර්ලිමන්තු මන්ත්‍රී රබී කරුණනායක හතාද බාධ්‍යහමුවේ මේ සම්බන්ධයෙන් අදහස් දැක්වා. ක ලාස් කරගන්නද? ම තන්න ො මොද කරල තිනවල ව මාධ්‍ය යන සන්දර්ශන මසක්. පෙනින් ුත් ඒව ඇත්වෙල නෑ නිමං හිතන විදිට ඕවා ආණ්ඩුවේ ඉන්නකට. ඒගේ ප්‍රශ්න මැදි අත්වෙලා නැති කරගෙන ඉදිරට ගිහිල්ලා. නිකරුණේ දේශපාලන පලිගැන වල කටුතු කිරීමන්න නොය අවශ්‍ය වනේ සාධානය ෂට කරන්න වස. චම්පික රවල්ගට තින නීති කියාත්ම කරන්න හ ැකුමන් කල්ලෙටත් අපි කියල ම ල්ලිමක් කරවා ලබන මාර්තමාසිට කලින් පුළුවන්නන් මේ හෙළිරන්න එඒ නිර්දේශවල තියනෝ කෞද මේට වග්‍යන් ඕන කියලා කරුණා කල්ලව හෙළි කරන්න. අසිරිමත් නත්තල හෙටයි. මධ්‍යම රාතු්‍රයේ දෙව්මැදුර තුළින් නැගෙන සීනු හටමදේ අසිරිමත් නත්තල උදාවනවා. තල් සමරමින් දිවිනේ විධ ප්‍රදේශවල උත්සව සනධන කරබෙනවා. IIT අපද නත්තල් දා විශේෂ වැඩසටහන් රවැසක් විකාශුවකිරීමට කියයුයෝදා තිබෙනවා. පස්කු රිදා ්‍රස්ථ ප්‍රාරී අමිරි සිදවිම්මලින් අනතුරුවව ශ්‍රී ලාංකිකින්න්ට උදාවන ප්‍රථම නත්තලමයි. ඒය නිදහසේ සැමරීමට අවශ්‍ය සේලු පහසුකම් සැලසීමට රජය මේවනිට පියවරගෙන තිබෙන පා. නත්තල් සමයේ උපරිම ආරක්ෂාව සැලසීමට ත්‍රිවිද හමුදාව සහ පොලිීසිය උපරිම පේවරගෙන ඇති බව අවධාරනය කළලා. නත්තල වෙනුවට අතිකරු ජනාධිපත්තුමා හොපදේශ දීරතියනවා ත්‍රවි හමුදාාට සන් අන්දසේනා දිනායක අවශයෙන් ලබාදිය හැකි උපරිම. ආරක්ෂාව සපයන්න කියලා ආරක්ෂක බණ්ඩලේ පසුගේ සතියල හුදේ සබාධල තියවා යනු අපි ලබාදිය හැකි සියලම ආරක්ෂපයන් අපි කටතු කරලා තියෙන බාහිර ආටෝප වලින් තුරව නත්තල් සමරන්නේ අගරදගොරු අති උතුම් මැල්කම් කාදෙලල් රජුත් හිමිපානන් ඉල්ලා සිටිනවා මේ අවරුද්දේ අපේ ලංකාවේ සිදුවෙච්ච විශාලම වියසනය වනේ මෙන්න මේ පස්කු ප්‍රහාරයයි. එය අවාසනාවන්ත සිදුවීමක් පාස්කු ප්‍රහාරේදී ගොදුරුවන හැම කෙනෙක් ගැනම අපි මේ වෙලා වෙදී මෙනෙහි කරන්නට අවශ්‍යයිගෙනක තමයි. අපි කයා හිටියෙන්. පමණට වැඩිය බාහිර ආටෝපවලට ඉඩ නොදී. ආධ්‍යාත්මීක පැත්ත ගැන කල්පනා කරලා නිෂ්කලංක ස්වභාවයෙන් මේ නත්්තල ගත කරන්න කියලා විශේෂයෙන්ම කතූලිකන්ගෙන් සහ කිතුුණුවන්ගෙන් මම. ඉතා මත්ම නෑ කමින් ඉල්ලා සිටිනවා මධ්‍යම රාත්‍රියය නත්තල් දේව මේය රාත්්‍රී එකොලයි හතලස් පහයේ සිට විකශය කරනපා එය හෙට උදේ අට නැවත විකශ්‍ය කිරීමටයි කටයුතු දා තිබෙන්නේ අයිටීන් හත්වනි පැට එක් වූ කොළඹ අගරදුගුරු පතවේ ගරු ප්‍රසාද දරශණ පියතුමා නත්තල සම්පාතයෙන් මෙලෙස අදහස් පල කලා පේතුම හැටියට මට මේ අවරුද්ධ නත්තල සුවිශේෂී නත්තල මේ පාස්කු ප්‍රහාරය අපේ යට හිතේ තියාගෙනයි අප දෙෙසම්බර් විසිප්පහම මේ ජේසුස් වහන්සේගේ උපතට පී ඇතුළු වෙන්නට යන්නේ. එකට හේතු තමයි විශේෂය මේ පාස්කු ප්‍රහාරයක්ත් සමඟ කටුවපිටිය කොච්චි කඩේ මඩ කලපු සහ ඒ අනකුත්ස්ථානවල මියදුුණු ජනතාවගේ ඒ ඒ හිස්තැන ඒ තුවාලවට පත්වෙච්චය මිනිස්සුන්ගේ තුවාලවල්වල තියන වේදනාව. ඒ මානසිීකා ආතතිය පැත්. කට දාලා අමතක කරලා මේ නත්තල සමරන්නට අපට කොහොමත්ම හැකිියාවක් නැහ කාදිනල් මල්කම්රාන් ඉත්‍රපාණන් වහන්සේ පේතුමල්ලා හැමෝවම කැඳවල කිව්වා මේ අවුරුද්දෙ නත්තල විශේෂ නත්තලක්. අර සිද්ධිය ඒ කඳුල්ලු කතාවල් අපේ හිතේ තියාගෙන නත්තල දිහැ බලන්ඩකි. ඈත හතීතයේ අය මිනිස්සු සැමරුවේ වහන්සේගේ දුක්විඳීම මරණය සහ උත්තානය කියන සංසිද්ධිය තමයි මිනිස්සු සැමරුවයි. ්‍රේ්්‍රාධිරන නිසුරු ප්‍රසණ ජයවර්දන මහතා අභහවක් ප්‍රාප්ත වුණ. ඒ මහතා මේයන විට හැට තුංවනවේ හිපස වනා. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබ මිනිස්ටිටියද, ශ්‍රේෂ්්‍රාධිකරන බිනිසුරු ප්‍රසන ජයවර්ධනමහතා අභහවක් ප්‍රාප්තවීති බෙනවා. කොළඹ රාජකියය විද්‍යාලේ ආදී සිසුවකු වන ඒ මහතා කොළම වශ විද්‍යාලේ උපදි ධහරයෙක්. නීතිශ්ඥය සංගමී උප සභහපතිවරෙක් ලෙස කටේතු කරඇති ප්‍රසන්න ජවර්ධන මහතා ජනාතිපතේ ීතිඥවරයකුද වනවා. මහබැංකු බැදුම් කර වංචාව සම්බන්ධයෙන් සොෑපලිීම සඳහපත් කළ ත්‍රපුද් ගල ජනාධපති කොමිසමේ සාමාජ්‍යගේකු ලෙසද ප්‍රසන්න ජයවර්ධන මහතා කටේතු කලාා. ්‍ර ලකා මහ ැක්ේ නව අධිපතිවරයාලෙස, දේශමාන්‍ය මහචාරේ D ලක්්මන් මහතා පත් කරතිබෙනවා. 1 නමසි අනු හතර වසරේ සිට 1 නසි අනු නමේ දක්වා කොළम्্භ විෂවවිද්‍යාලේ උපකුළපති දුරේ දරු ඒ හතා කීර්දිිමත් ආර්ථික විද්‍යාන්යෙක්. අධ්‍යාපන ශීත්‍රවයට ඉටු කළසේවයෙන් වෙන් W ලක්ෂන් මහතා දේශමානනි සම්මානන්ද පෙදුම් ලැබවා. මහචරය WD ලක්න් මහතා ශ්‍රී ලංකා මහබැංක්කුවේ පහළුස්පන අධිපතිවරයායි. දේර්ක කාලයක් පුා කළුතර ප්‍රදේශයේ පවතින පානියය ජල ගැටලුවට කඩිනාම් විසදුම් ලබාදන ලෙස කළුතර දුස්ත්‍රික් සංවර්ධන කමිටුස් භාපති, පාර්ලිමේන්තුමන්ත්‍රී පියාල් නිශාන්තමතා උපදෙස් ලබා දුන්නා. කළුතර ප්‍රදේශයේ පානිය ජලයට ලුණු මිශ්‍රවීමෙන් ජනතාව ගැටලු වලටම හුණ දුන්නා. ඊට විසුඳුම් ලබාදීම වෙනුවෙන් කළුතර නාහල්ල කොලේමෝදර ප්‍රදේශයේ ජලපොම්පාගාරයක් ඉදිකරෙන්වා. මෙ සඳහාවෙන් ක ඇති මුදල රුපියාල් බිියන තිස් දෙකාක්. පවුල් හටදහසකට පමණ මෙමගින් සත සැලසෙනවා. මෙහි ඉදිකිරීම්වල ප්‍රගතිය නිරක්ෂණය කිරීමෙන් පසු පියල් නිශාන්තමහතා මාධ්‍ය වෙත අදහස් ඇැක් වූවා. මේ ව්‍යාපෘතිය කඩිනම් කරලා ජනතාවට සහන ලබා දෙරෙන ජනතාව ආපදාවෙන් මුදවා ගන්නට දැඩි උත්සාහයක දැන් අපි යෙ දෙන්න තීරණය කර විසාපි. ලබනා වුරුද්දේ මැද බහග වෙනකොට මේ ජනතාවට ඇතිවෙලා තිබබෙන මේ ගැටලුවේ ජනතාව මුදා ගැනීම. අපි කඩිනම් වැඩ පිළුලක් ක්‍රියාත්මක් කරගෙන යන. ඒවගේම තමයි මේ ව්‍යාපෘති අවසං වෙනකොට. පවුල් හැටදාහගට වැඩි සංඛ්‍යාවකට පතිලාබය ලැබෙන. මේට වංකරලා ඇති මුදල බිලියන තිස් දෙක මුදලක්ක අපි බලාපොත්තු වෙන්නේ ඉතාමත්ම ඉක්මණ ජනතාවට පිරිසිදු පානීය ජය ලබා දෙන්න. ඒ මගින්න් ටය ප්‍රධහන ප්‍රවෘති අවසල්. අපගේ බේළඟ පත් විකාශය රාත්‍රීක් නමේ තිහට බලා පොරත්තුවන්න www.ipnnews.telk.